රුපියල් 50000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් 8GB RAM එකක් දෙන 32 megapixel selfie camera එකක් තියෙන 18 watt fast charging එක 90 hertz display එකක් සහ side mounted fingerprint එකක් තියෙන ලංකාවේ නිල වශයෙන් නිකුත් වුණු ෆෝන් එකක් තමයි මෙන්න මේ Infinix Hot 40i කියන්නේ. මේක මං කිව්ව වගේ රුපියල් 50000ට වඩා අඩුයි. ඒ කියන්නේ රුපියල් 46999යි. කොහොම හරි මේ වෙනකොට ලංකාවට නිල වශයෙන් Infinix සමාගම ඇවිල්ලා තියෙනවා සහ මීට මාසයකට කලින් එයාල රිලීස් කරපු හැම ඩිවයිස් එකක් ගැනම මම shorts video කරා සහ විශේෂයෙන් Infinix 030 එක ගැන වෙනම video එකක් කරා. එතනදී හුඟ දෙනෙක් මගෙන් request කරලා තිබ්බා පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ Hot 40i එකේ full review එකක් අරන් එන්න කියලා. කොහොම නමුත් මේක දැන් මගේ ළඟ මාසික කාලයක් තිස්සේ තිබ්බ device එකක් වෙන මට හොඳ idea එකක් තියෙනවා මෙන්න මේ Hot 40i එක ගැන. ඉතින් අද video එක බැලුවොත් ඔයාලට idea එකක් ගන්න පුළුවන් වේවි. ඔයා වියදම් කරන මුදලට මෙන්න මේ device එක වටිනවද නැද්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු video එකට. මෙන්න මේ Hot 40i එක ගැන කතා කරන්න කලින් මික මිලදී ගන්නකොට හම්බෙන දේවල් ගැන අයිඩියා එකක් ගත්තොත් ඔයාලට box එක ඇතුලේ phone එක හම්බෙනවා 18 watt fast charge එක සහ USB type A to type C cable එකක් වගේ මෙන්න මේ වගේ transparent back cover එකකුත් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට Genex store එක හරහා හෝ Daras එක හරහා මේක ඔයාලට ගෙදරට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්නත් පුළුවන්. හරි. දැන් අපි කතා කරමුකෝ මෙන්න මේ Hot 40i එක ගැන. මීට කලින් කරපු video එක බලපු නැති කෙනෙක්ටත් idea එකක් ගන්න. මේකෙදි මං හැම detail එකක්ම කතා කරන්න. මුලින්ම පටන් ගන්න මේකේ තියෙන look and feel එකෙන්. එහෙම නැත්නම් design එක සහ build quality එකෙන්. මේක සම්පූර්ණයෙන්ම polycarbonate කියන plastic material එකෙන් හදලා තින්නේ. කිසිම part එකක් aluminum හෝ glass වලින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. Display එක විතරයි glass වලින් එන්නේ. ඒකත් panda glass කියන protection එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා මේක මිලදී ගන්නකොට හම්බෙන screen protector එක ගහලම තමයි මමත් මෙච්චර කල් පාවිච්චි කරේ. කිසිම scratch එකක් බලා ගන්න හම්බුනේ නැහැ. ඒත් එකම තමයි මේක සම්පූර්ණයෙන්ම frame එක flat edges තියෙන්නේ. ඒක හින්දා අතට මාරම comfortable feel එකක් එනවා. පොඩි premium looking එහෙම නැත්නම් අර flagship phone එකක තියෙන feel එක මේක අතට ගත්තම හම්බෙනවා. මොකද මේකේ බරත් වෙන ආසන වශයෙන් gram 190ක් සහ back එක plastic උනාට පිටතින් බලන කෙනෙක් අනිවාර්යයෙන්ම glass feel එකක් එනවා කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. මොකද මාරම ලස්සන back එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම camera module එක ගත්තොත් ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන් සහ ඔයාලට පේනවා ඇති කැමරා මොඩියුල් එක වටේට බ්ලැක් ෆ්‍රේම් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් ටිකක් වෙනස්ම විදිහේ highlight වෙලා පේනවා මෙන්න මේ කැමරා මොඩියුල් එක. ඉතින් කැමරා තුනක් තියෙනවා වගේ පේනුණාට මේකේ තියෙන්නේ කැමරාස් දෙකයි. ඒකිනුත් ප්‍රධාන වශයෙන් main sensor එක සහ අනිත් එක AI sensor එකක්. ඒ වගේම තමයි මෙන්න මේ Infinix Hot 40i කාට කලස් 4කින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මගේ අතේ තියෙන මේ බ්ලූ එක මේකේ බ්ලැක් වෙනවා, gold වෙනවා, green වෙනවා. මං හිතන්නේ ලස්සනම කලර් එකට තියෙන්නේ මෙන්න මේ බ්ලූ කලර් එක. ඒ වගේම තමයි මේකට IP53 කියන splash resistant පාසුකම තියෙනවා. ඒ කියන්නේ වතුර දාන්න පුළුවන් කියලා නෙමෙයි පොඩි pin එකට සහ හදිසියෙන්වත් වතුර චුට්ටක් වැටෙනවා තියෙන්නේ මේක ආරක්ෂා වෙන්න තමයි මෙන්න මේ රේටින් එක දීලා තියෙන්නේ. ඉතින් design එක සහ build quality සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා. ඒ වගේ මේකේ button and ports වලට આવුතින් විශේෂයෙන්ම පල්ලෙහා main speaker එක තියෙනවා. Type C port එක තියෙනවා. Microphone එක වගේම 3.5 mm audio port එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන sim tray එක මේක අපිට 3 card slot එකක් විදිහට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 2TB වෙනකන් storage එක වැඩි කරගන්න පුළුවන්. SD card එකක් දාලා සහ sim දෙක එකපාර පාවිච්චි කරන්න පුළුවන්. device එකේ උඩ secondary noise cancellation microphone එකක් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තේ volume rocker සහ power button එක බලා ගන්න පුළුවන්. මේ power button එකෙම තමයි side mounted fingerprint එක තියෙන්නේ. ඉතින් මේ range එකේ තියෙන අනිත් phone එක සංසන්දනය කරාම මේකේ තියෙන fingerprint එක සෑහෙන speed කියලා කියන්න ඕනේ. ඉතින් තියන්න විතරයි ඕනේ unlock වෙනවා. තියන්න විතරයි ඕනේ unlock. ඔව් ඇඟිල්ල තියන්න විතරයි ඕනේ unlock වෙනවා. ටිකක් speed fingerprint එකක් තියෙන එක සෑහෙන හොඳයි මේ වගේ budget එක release කරපු Hot 40i එක. ඉතින් එහෙම බලද්දී ආසන්න වශයෙන් රුපියල් 50000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් device එක තියෙන හොඳම build quality එකක් මෙන්න මේ Hot 40i එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි display ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 6.56ක HD+ resolution එකකින් ආපු IPS LCD panel එකක්. හැබැයි මේක අපිට 90 hertz refresh rate එකක් බලා ගන්න පුළුවන් punch hole cutout එකක් එක්ක. සාමාන්‍යයෙන් මේ range එකේ ඇත්තටම punch hole එකක් එක්ක එන display එකක් ගොඩක් වෙලාවට අපිට බලා ගන්න අඩු මට්ටමකින් තියෙන නමුත් මේකේ බලා ගන්න හම්බෙනවා. ඉතින් ඒකින් ද ටිකක් modern look එකක් display එකේ එනවා සහ විශේෂයෙන්ම මේකේ brightness එක අපිට බලා ගන්න පුළුවන් 480ක nits අගයක්. ඉතින් ඒකින් ද indoor සහ outdoor වලදී හොඳ decent brightness එකක් බලා ගන්න පුළුවන් වගේම තමයි YouTube video එකක් ඔයාලට HDR content වලින් මෙන්න මේ device එකේ
display එකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මේක HDR content එකක් YouTube එකේ බලනවා නම් 720p වලින් විතරයි එන්නේ. නමුත් මේක අපිට wide wide L1 කියන certification එක තියෙන හින්දා ඔයාලට Netflix සහ අනිත් online platforms වල කිසිම ප්‍රශ්නයක් නැතුව video stream කරන්න පුළුවන් HDR settings වලින්. කොහොම නමුත් multimedia user කෙනෙක්ට මේක තියෙන display එක සෑහෙන හොඳයි කියලා කියන්න ඕනේ. මේක තියෙන brightness එක සහ colors වගේම විවිධ angle එක මොකද සෑහෙන හොඳ මට්ටමකින් මේකේ විවිධ ඇන්ගල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔටෝ බ්‍රයිට්නස් මූඩ් එකත් සෑහෙන හොඳට වැඩ කරනවා. මොකද ගොඩක් ස්මාර්ට් ෆෝන් වල මම කියන්නේ බජට් එක රිලිස් කරන ස්මාර්ට් ෆෝන් වල ඔටෝ බ්‍රයිට්නස් එක හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් මේකේ සෑහෙන හොඳ මට්ටමකින් තිබ්බා. ඒ වගේම තමයි මෙන්න මේකේ පංච් හෝල් එකට ඇවිල්ලා තියෙන මැජික් රින්ග් එක සෑහෙන හොඳ ලස්සන වැඩ කැලිටි එකක් පෙන්නනවා. ඉතින් ගොඩාක් ලොකු දේවල් නෙමෙයි විශේෂයෙන්ම ෆේස් අන්ලොක් කරනකොට, චාර්ජ් කරනකොට, කෝල් එකක් ගන්නකොට වගේ දේවල් වලදී ලස්සන animation එකක් එක ইনফরমේෂන් ටිකක් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මැජික් රින්ග් එක මේ පංච් හෝල් එකට දාපු එක ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද ලස්සන animation එක තියෙන හින්දා. කොහොම නමුත් මේ bright range එකට තියෙන ටිකක් හොඳ colorful හොඳ smoothness එකක් තියෙන display එකක් විදියට ඔයාලට මෙන්න මේ Hot 40i එකේ තියෙන display එක experience කරන්න පුළුවන්. ඉතින් IPS panel එකක් තියෙන හින්දා colors ගැන ඔයාලට ලොකුට worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර තැන් වලදී ටිකක් saturation ගතිය වැඩි දෝ කියලා හිතුණා. හැබැයි අවුලක් නැහැ. මම මේක මාසයක් තිස්සේ පාවිච්චි කරානේ. ඒ කියන්නේ මේ primary device එක විදියට නෙමෙයි ගොඩක් දේවල් මේක test කරන්න පාවිච්චි කරා. මේකේ performance පැත්තට આવුවොත් මේකේ තියෙන 8GB RAM එකක්. හැබැයි මේකේ SoC එක බලා ගන්න හම්බෙන්නේ Uni SoC T606 කියන 12 nanometer SoC එක. ඒ වගේම Mali G57 කියන GPU එකක් බලා ගන්න පුළුවන් සහ 128GB storage එකක් තියෙනවා. ඉතින් මේ SoC එක ගැන කතා කරුවොත් හුඟදෙනෙක් කියන්න පුළුවන් ඕක නම් මහ ජරා SoC එකක් කියලා. නමුත් එහෙම නැහැ. මොකද මේක compare වෙන්නේ Snapdragon 660 කියන SoC එකට. ඉතින් 660 කියන්නේ සෑහෙන හොඳ SoC එකක්. ඉතින් ඒකත් එක්ක කරට කර යන අනිත් SoC එක තමයි මෙන්න මේ Uni SoC T606 කියන්නේ. සහ benchmark score වලදී විශේෂයෙන්ම Snapdragon එකට වඩා පොඩි ප්‍රමාණයකින් ඉස්සරහිනුත් ඉන්නවා. ඉතින් එහෙම බලද්දී Snapdragon 660 තියෙන එකකට වඩා මේ SoC එක තියෙන මේ Hot 40i එක හොඳට perform කරන දේල ඔයාලට idea එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම Antutu score එක ගත්තත් 226000කට වඩා වැඩි score එකක් ඇවිල්ලා තිනවා. සහ විශේෂයෙන්ම අනිත් benchmark ගත්තොත් විශේෂයෙන්ම Antutu එක, Geekbench එක, GPU සහ 3D mark testing වගේ ගත්තොත් Snapdragon 660 එකට වඩා පොඩි ප්‍රමාණයකින් ඉස්සරහින් අපිට මෙන්න මේ Uni SoC T606 බලා ගන්න පුළුවන්. මෙහෙම බලද්දී performance wise මේ price range එකේ තියෙන හොඳම SoC එකක් තමයි මෙයාලා මේකට include කරලා දෙන්නේ. ඉතින් මේක ඇත්තටම gaming phone එකක් නෙමෙයි. නමුත් මේකේ gyroscope එකක් තියෙනවා සහ මයිකේ මම ටෙස්ට් කර ගේම්ස් දෙක විශේෂයෙන්ම PUBG සහ Call of Duty. ඉතින් මේ දෙකේම සෑහෙන හොඳ පර්ෆෝමන්ස් එකක් බලා ගන්න පුළුවන් ස්මූත් සහ බැලන්ස් සෙටින්ග්ස් වල. සහ මෙන්න මේ ගේම්ස් දෙකේම ෆ්‍රේම් රේට් එක අපිට 45ත් 55ත් අතර බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙන් බලද්දී මේක gaming phone එකක් නොවුණත් ඔයාලට සෑහෙන හොඳ මට්ටමේ ස්මූත් gaming experience එකක් මෙන්න මේ Hot 40i එකේ බලා ගන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් ෆෝන් එකක් අරගෙන ඔයාගේ day to day වැඩත් කරගෙන ගේම් එකත් සාමාන්‍යයෙන් විදිහට සෙල්ලම් කරනවා නම් මේ Hot 40i කියන්නේ සෑහෙන හොඳ ඔප්ෂන් එකක්. මම කියන්නේ මෙන්න මේ රිලීස් වෙලා තියෙන price point එකට. මොකද 46999යි රුපියල දෙන්නේ නැති හින්දා රුපියල් 47000ට. ඉතින් performance wise අවුලක් නැහැ. කැමරාව පැත්තට ආවොත් කලිනුත් කිව්වා වගේ මේ ලොකුවට කැමරා රින්ග්ස් තුනක් තියෙනවා වගේ තිබ්බට මේකේ තියෙන ඇත්තටම එක කැමරාවක්. මොකද මෙගාපික්සල් 50ක AI sensor එකක් තියෙනවා සහ තවත් AI sensor එකක් තියෙන්නේ. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේකේ මෙගාපික්සල් 32ක selfie camera එකක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ price range එකේ release වෙන අනිත් smartphone වල එන්නේ එක්කෝ 8 megapixel ගොඩක් කලාතුරකින් 16 megapixel එනවා. ඉතින් එහෙන් බලද්දී 32 DPI එකෙන් සෑහෙන හොඳ high quality selfie image එකක් shoot කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ අපිට LED flash light එකකුත් front එකට දීලා තියෙනවා. කොහොම නමුත් මේකේ video ත් අපිට full HD 30 fps වලින් shoot කරන්න පුළුවන්. selfie සහ back එකේ දෙකම ඒකත් ගොඩක් හොඳයි. මේ sample එකෙන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් Hot 40i එකේ selfie camera වෙන් shoot වෙන video එකක් මොන විදියටද perform කරන්න කියලා සහ මම කතා කරන වොයිස් එක මොන විදිහටද පික් කරන්න කියලා. මේ තියෙන ඔයාලට මෙන්න මේ Hot 40i එකෙන් කැප්චර් කරපු sample image කීපයක් ඔයාලට පොඩි idea එකක් ගන්න. මේ වෙලාව තියෙන dynamic range එක, color contrast එක සහ portrait එක මොන වගේද කියලා. ඉතින් මේ price range එකේ සෑහෙන හොඳ decent camera performance එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේක අපිට latest Android 13 උඩ base වෙච්ච මෙයාලගේම XOS 13 version එක බලා ගන්න පුළුවන්.
බැටරිය ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා 18 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන මිලියම්පර් 5000ක බැටරිය එකක් සාමාන්‍යයෙන් Infinix phone එකක් පාවිච්චි කරපු කෙනෙක් දන්නවා මේ වෙලාව තියෙන බැටරි එෆිෂන්ස් එක මොන වගේද කියලා. ඉතින් ඇත්තටම සෑහෙන හොඳයි මම ගොඩක් හෙවි යූස් කරන්නේ නැතුව සමහර ටෙස්ටිං වලට විතරක් පාවිච්චි කරලා ආසන්න වශයෙන් දවස් 3-4ක් 4ක් විතර පාවිච්චි කරනවා. එහෙම නැතුව සාමාන්‍ය විදිහට පාවිච්චි කරොත් يعني කෝල්ස් අරගෙන සෝෂල් මීඩියා ගිහිලා කැමරා එකක් පාවිච්චි කරලා ගේම් මේකුත් ලාවට ගහගෙන වට දවස් එකම ආරක් කිසිම කේස් එකක් නැහැ. ඉතින් මෙයාලා කියන විදිහට 105ක් චාර්ජ් තිබ්බත් ආසන්න වශයෙන් පැය දෙකක කෝල් එකක් ගන්න පුළුවන්ලු. ඒකත් හොඳයි. නමුත් මම එහෙම ටෙස්ට් කරලා නැහැ සහ මම කිසිම වෙලාවක රෙකමන්ඩ් කරන්නේ නැහැ ලෝ බැටරිය තියාගෙන කෝල්ස් ගන්න කියලා. කොහොම නමුත් මෙයාලා කියන විදිහට අර වගේ හොඳ බැටරි පර්ෆෝමන්ස් එකක් මේකේ තියෙනවා. ඉතින් 18 වොට් තියෙන හින්දා ටිකක් ස්පීඩ් චාර්ජ් කරගන්නත් පුළුවන් දවස් එකම ආරක් දෙකක් නෝමල් යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්නත් පුළුවන් හින්දා බැටරිය එකත් මේ ප්‍රයිස් රේන්ජ් එකට රිලීස් වෙච්ච මේ ෆෝන් එකේ අනිත් ෆීචර්ස් එක බලද්දි හොඳටම හොඳයි. අවසාන වශයෙන් මගේ අදහස ගත්තොත් මෙන්න මේ Hot 40i එක ගැන මම ඇත්තටම ටික දවසක් මේක පාවිච්චි කරපු හින්දා ඔයාලට මගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක කියන්නම්. මේකේ තියෙන බැටරිය එක, මේකේ තියෙන fingerprint sensor එක, selfie camera එක සහ overall performance එක මේ price range එකට මට කිසිම complaint එකක් නැහැ. ඒ වගේම තමයි magic ring එකත් පොඩි ආතල් එකක් තියෙනවා. හැබැයි මගේ අදහස නම් මේක අඩුම full HD plus resolution එකක් ඇවිල්ලා මේකේ තියෙන SoC එකත් MediaTek Helio G85 වගේ ආවනම් සෑහෙන හොඳ price to worth phone එකක් කියලා කියන්න පුළුවන්. නමුත් මේකේ තියෙන specification හොඳටම හොඳයි ලංකාවේ තියෙන අනිත් phone එක සංසන්දනය කරාම ඒකින් හින්දා ඒක මගේ අදහස විතරයි මම කියුවේ. නමුත් මේක අරන් පාවිච්චි කරන කෙනෙක්ට ওই දෙක ලොකුවට බලපාන්නේ නැහැ. ඔබට full HD වුණා නම් සමහර වෙලාවට බැටරිය එක මීට වඩා drain වෙන්න පුළුවන්. SoC එකත් අර විදිහට perform කරා කියන්නේ ඒත් battery drain වෙනවා. නමුත් මේකේ බැටරිය සෑහෙන හොඳට perform කරන්නේ මෙන්න මේ දෙක මේ විදිහට cut off කරලා තියෙන හින්දා වෙන්න ඕනේ. කොහොම නමුත් ඔයාලට දැන් idea එකක් එන්නේ නැතිනේ මේකේ කැමරා මොන වගේද, performance මොන වගේද සහ අනිත් features ගැන. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම daras එකෙන් ඔයාලට ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්නත් මම link එකක් පල්ලෙහා දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට genex store එක හරහා මිලදී ගන්නත් පුළුවන්. මම මාසෙකට විතර පස්සේ හැමෝම ඉල්ලපු hot 40i එකේ full review එක දාලා තියෙන. ඒකෙන් ඩායි මට බණින් දෙන්න එපා කො hot 40i එකේ review එක කියලා නේ දැම්මා. ඉතින් ඔයාගේ අදහසත් මතක ඇතුව පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තමයි මාව social media follow කරන්න විශේෂයෙන්ම Instagram එකේ සහ TikTok එකේ මොකද මේ හැම වීඩියෝ එකකම ෂෝට් වීඩියෝස් TikTok එකට අප්ලෝඩ් කරනවා සහ මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ආඩ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.